අයිබෝවන් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා lifestyle පාරාදීසිය මගේ YouTube channel එකේ මගේ හිතවතුන් මගේ යාළුවෝ මගේ දරුවෝ හැම දෙනාවම ඉතින් videos ගොඩාක් කරන්න හිතාගෙන හිටියට ඇත්තටම මට හරිම busy නිසා තමයි video කරන්න පරක්කු වෙන්නේ ඉතින් තරහ වෙන්න එපා videos කරන්න පරක්කු වෙනුවට අද මම ඔයාලට very important title එකක් ගැන කියන්න තමයි ආවේ මංගිතන්නේ මේ කොරෝනා තත්ත්වය නිසා ගොඩාක් මන් දන්නවා ගොඩාරියක් මනාලියක් වෙන්න හිටපු අයට ගොඩාක් බාධා ඇති වුණා මේ කොරෝනා තත්ත්වය මොකද මේ කොරෝනා නිසා වෙඩින්ස් කරන්න බෑ කිව්වා ගොඩක් පිරිසට කියන්න බෑ කිව්වා ඔයාලගේ අමුත්තන්ව කපන්න කිව්වා ඉතින් ඒ වගේ ගොඩාක් කරදර වලට මුහුණ පාන්න වුණා මේ මනාලියන් වීමට ඉන්න අපේ යුවතියන් ඉතින් මට හිතුණා මනාලියක් වෙන්න ඉන්න අයට ඔයාට දෙන්න චූටි උපදෙස් ටිකක් මොකද ඔයා ස්කින් එක බලාගන්නේ කොහොමද ඔයාගේ රුටින් එක කොහොමද තියාගන්නේ ඒ වගේ දේවල් මනාලියක් වීමට ඔයාලා ඇස්ති වෙන්නේ කොහොමද ඒ වගේ දේවල් ගැන ටිකක් මම කියන්න හිතුවා ඉතින් අපි දැන් ගිහින් බලමු මොනවාද මේ උපදෙස් ටික කියලා ලැමුවෙම මම කියන්න කැමති මනාලියක් වීමට ඉන්න කෙනෙක් නම් ඔයා ඔයා ගොඩාරියක් ඔයාගේ ස්කින් එක ගැන බලන්න ඕනේ අපි දන්නවා මනාලියක් වෙනවා කියන්නේ ඉතින් හරිම බිසි ලයිෆ් එකක් තමයි යාට තියෙන්නේ මාස 10ක 8ක වගේ කාලෙක ඉඳන් සැලොන්ස් වලට දුවනවා ඇඳුම් තෝරනවා බියුටිෂන් හොයා ගන්නවා ෆොටෝග්‍රැෆර් හොයා ගන්නවා ওই වගේ මම හොටෙල්ස් හොයනවා ලොකේෂන්ස් හොයනවා වගේ මාරම බිසි ටයිට් ෂෙඩියුල් එකක් තමයි බයික් කෙනෙක්ට තියෙන්නේ ඉතින් මේකත් එක්කම ඇත්තටම ගොඩක් හොඳ අත්දැකීමක් ඒක මනාලියක් වෙනවා කියන එක ජීවිතේ තමන් යම් කිසි ඉදිරි අනාගතයේදී තම මුහුකුරා යනවා කියලා තමන්ට මේ මෙතුවක් කාල තමන්ගේ දෙමව්පියන් එක්ක ඉඳලා තමන් මැචුවර්ඩ් වෙනවා ඇත්තටම ওই වගේ දේවල් අපි හැමදාම කරේ දෙමව්පියන් එක්කනේ ඉතින් තරුණ කාලේ කරේ හැමදේම අම්මගෙන් අහලා තාත්තගෙන් අහලා මං මෙතනට යන්නද මේ දේ කරන්නද ওই වගේ නමුත් වෙඩින් එකක් ප්ලෑන් කරද්දී මනමාලයයි මනමාලිය දෙන්න එකතු වෙලා තමයි ගොඩක් දේවල් ප්ලෑන් කරන්නේ ඩිසයිඩ් කරන්නේ ඉතින් ඇත්තට මේක ගොඩක් හොඳයි වෙඩින් එකක් ගන්නවා කියන එක තමන්ගේ අනාගතයටත් ඒ කියන්නේ වගකීමක් ගන්න පුළුවන් කාන්තාවක් දැන් කියන එක ඔයා ඇත්තටම ඔප්පු වෙන ඔයාගේ වෙඩින් එක ලස්සනට කරනවා කියන එක ඉතින් වෙඩින් එක කරන එක කෙසේ වෙතත් බ්‍රයිට් හරිම ස්ට්‍රෙස් ලයිෆ් එකක් තමයි ඒ ටිකේ ගෙවන්නේ මොකද මාස 10ක් විතර කාලෙ ඉඳන් ඔළුවේ හැම වෙලෙම වැඩ කරන්නේ මං කොහොමද ෆොටෝග්‍රැෆර් මේව කරගන්නේ ප්‍රී ෂූට් එක කරන්නේ කොහොමද මගේ ඇඳුම් ලෑස්ති කරගන්නේ කොහොමද ওই වගේ දේවල් නමුත් ඔයාලගේ ස්කින් එක ගැන ගොඩාක් ඔයාලා ඒ ගැන ගොඩාක්ම අවධානය යොමු කරන්න ඕනේ මොකද අපි දන්නවා මනමාලි අන්තිම මොහොත වෙනකම්ම රෑ ජාමයක් වෙනකම් ගොඩාක්ම අය මනමාලියත් එක්ක ඔන්න ෆෝන් එකේ ලිලා ඉන්නවා නිදි මරනවා ගොඩාක් වෙලා ඒගොල්ලන් කන්වර්සේෂන් නැති වෙන්න පුළුවන් ඒ වගේ රාත්‍රී කාලවලදී ඒ වගේම ඒ වටත් නිදි මරනවා ඊට පස්සේ शॉपिंग कराने ही में दुवनवा उव्यानवा हिरोराश्मीन स्किन ने के साउथ वेनवा ये वाके देवाल वेनवा इतनी गोटारियाँ क्या वो याला अवधानी उम्म कराने ने तमांगे स्किन ने क्या ने वो याला डेली रोटी ने का विधि अट क्लेंस करने कट ඒ වගේම ෆේස් වොෂ් දාන එක ටෝන කරන එක මොයිස්චරයිසර් එක පාවිච්චි කරන එක ඔයාලා මොන රාජකාරිය තිබ්බත් ඔය දේවල් ඔයා කරගන්න ඕනේ එළිය යනවා නම් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න එළිය ගිහින් ආපු ගමන් හොඳ ෆේස් වොෂ් එකක් දාලා ඔයාලගේ ස්කින් එකට ගැළපෙන ෆේස් වොෂ් එකක් යූස් කරලා ක්ලීන්ස් කරලා ටෝන කරලා ඊට පස්සේ මූණට හරිම රෙස්ට් එකක් දෙන්න ඕනේ ස්කින් එකට මොකද අර ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න අනිවාර්යෙන් නිින්ද වැදගත් නිින්ද නම් නෑ මම නිදිමරුවා එහෙම කියලා කියන්න බෑ මොකද වාගේ වෙඩින් එක දවසේ ඔය මලක් වගේ ලස්සනට ඉන්න ඕනේ ඉතින් වෙඩින් එක දවසේ මලක් වගේ ලස්සනට ඉන්න නිදි මරලා ගොඩාක් වෙහෙසටපත් වෙච්ච කෙනෙකුට නම් හරිම අමාරුයි ඒක නිසා හැම තිස්සෙම නිින්ද වැදගත් ඕගලගේ නිින්ද හරියාකාරව පැය 8ක් ඔයාලා ගන්න වතුර ගොඩක් පානය කරන්න මොකද මේකප් කියන දේ අපි එළියේ දාන දෙයක් මිසක් අපි ඒක මතුපිටින් ආලේප කරාට තමන්ගේ ඉන බියුටි එක එන්නේ අපේ රූටින් එකත් එක්ක තමයි. ඉතින් හොඳට වතුර පානය කරන්න, පළතුරු ගොඩක් මේ ආහාරයට ගන්න, කොළ වර්ග, ඒ වගේ සම්බර ආහාර වේලක් තමන්ගේ ශරීරයේ බරගෙන, ඒ වගේම ව්‍යායාම ගැන ගොඩාක් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් තව දෙයක් තමයි මට කියන්න ඕනේ ගොඩාක් බ්‍රයිට්ස්ලා බඩගින්න ඉන්නවා මේ මොකද ස්ට්‍රෙස් එකත් එක්ක අරහෙ ගියා මෙහෙ ගියා කන්න හම්බුන්නේ ඔන්න පාරෙන් රෝල් එකක් අරන් කෑවෝ ඒ වගේ දේවල්. ඉතින් ඔහොම ඉඳලා අන්තිමට වෙඩින් එක දවසේ කියනවා මට ගෑස්ට්‍රයිටිස්
මට ඇත්තට මම අත්දැකීමෙන් මම මේ දේවල් කියන්නේ උදේට ඇඳ ගන්න එනකොට බ්‍රයිට් කිනෝ අම්මෝ අක්කේ මට බඩේ දැවිල්ලක් ඇවිල්ලා මට ගෑස්ට්‍රයිටිස් ඇවිල්ලා මේ ටිකේ මට කන්න බැරුණා ඔය වගේ දේවල්. ඉතින් ලෙඩ හදා ගන්න එපා නිකන් ඔයාලගේ රූටින් එක මාරු කරලා. ඒක නිසා කෑම ගන්න වෙලාවල් කෑම ගැන ගොඩාක් අවධානය යොමු කරන්න ඕනේ බ්‍රයිට් කෙනෙක් විදිහට. මොකද මහලකොට ගොඩාක් මහන්සි වුණා අයියෝ අන්තිම මොහොතේ ඔයාලා අස්සන් හිටියේ නැත්තම් මොකද කරන්නේ? එච්චරට මහන්සි වෙලා. ඒක නිසා Taman ගැන ඉස්සෙල්ලා වැඩි අවධානය යොමු කරලා තමයි ඔයාලගේ අනිත් දේවල් ප්ලෑන් එකක් ඇතුළු කරගන්න ඕනේ. ඊළඟට මම කියන්න කැමති හෙයා එක ගැන කොහොමද ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. හෙයා එක ගැන සැලකිලිමත් වෙනවා කියන්නේ ඔයාගේ බියුටිෂන් එක්ක අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඔයාට දාන හෙයා ස්ටයිල් එක කොහොමද? එතකොට ඒ හෙයා ස්ටයිල් එකට අනුව ඔයා මොන හරි කිමිකල් සයිඩ් එකකට යන්න ඕන නම් අපි හිතමුකෝ කලර් එකකට එහෙම නැත්නම් ස්ටේට් එකකට ඔය වගේ රිලැක්සින් එකකට පර්මින් එකකට ඔය වගේ දෙයකට යනවාද කියලා ඔයා ඔයාගේ ඔයාව අන්දන රූපලාවන්‍ය ශිල්පිනියත් එක්ක ශිල්පියා හෝ ශිල්පිනියත් එක්ක කලින්ම කතා කරලා ඩිසයිඩ් කරගන්න. මොකද ඒක කල් ඇතුව අපි ලෑස්තිලා ඉන්න එක ඔයාගේ බියුටිෂන්ටත් ගොඩාක් ලේසි. අනිත් එක ලස්සන හෙයා ස්ටයිල් එකක් දාන්න ඒක එයාට උදව් වෙන්න පුළුවන්. මොකද අපි හිතමුකෝ දැන් ඔයා වෙස්ටර්න් බ්‍රයිට් කෙනෙක් ඉන්නේ. නමුත් ඔයා ආසයි කොණ්ඩේ ලූස් හෙයා එකකට යන්න. එතකොට කර්ල් සෙටින් එකක් කරනවාද? මම කොහොමද මේක ලස්සනට තියාගන්නේ? ඒ වගේ දේවල් නිසා හෙයා ස්ටයිල් එක ගැන බලලා සහ තමන්ගේ ඇඳුම ගැන බලලා ඔයාලට පුළුවන් ඩිසයිඩ් කරන්න මම කිමිකලි සයිඩ් එකේ මොකක් හරි චේන්ජ් එකකට හෙයා එක කරන්න යනවද කලයකක් දානවද ඒ වගේ දේවල්. අනිත් එක තමයි හෙයා එක ගොඩාක්ම ඕගොල්ලෝ දැනගන්න ඕනේ යටින් අගිස් කපලා නැත්තම් ඒ දේවල් හෙයා කට් එකක් ගන්න එක බියුටිෂන් එක කතා කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට සුදුසු වෙන ෂැම්පු එකක් යූස් කරන්න. ඒ වගේම කන්ඩිෂන් එකක් ඔය වගේ දේවල් රුටින් එක මාරු කරගන්න එපා. උද ලස්සන කෙස් කලමක් තියෙනවා කියන්නේ ඔයාගේ හෙයා ස්ටයිල් එක ලස්සනට කරන්න එදින එක දවසේ ලස්සනටම ඉන්න ගොඩාක් උපකාරී වෙන නිසා. ඊට පස්සේ ගොඩක්ම තවත් අවධානය ගොඩක් අය නම් මේකට යොමු කරන්නේ නැහැ මම දන්න තරමින් නම්. ඒක තමයි තමන්ගේ දත් දෙපළ ගැන. ඉතින් හැමෝම කොණ්ඩේ ගැන හිතනවා, ස්කින් එක ගැන හිතනවා, ෆිගර් එක ගැන හිතනවා. ඔය වගේ දේවල් ගැන හිතුවට තමන්ගේ දත් දෙපළ ගැන කවුරුත් හිතන්නේ නැහනේ. ඉතින් අනිවාර්යයෙන්ම වෙඩින් එකට කලින් ඔයා ගොඩාක් ලෑස්ති වෙන්න ඕනේ. මොකද අපි හැමෝම හිතන්නේ අපිට කවදා හරි දවසක ඉතුරු වෙන්නේ අපි ෆොටෝස් ටික විතරයි කියන එක. ඉතින් මනමාලිට ෆොටෝස් ඉදරන් නෙමෙයි මනම වෙඩින් එක දවසේ මනමාලිව බලන්න තමයි ගොඩාරියක් අය එන්නේ. ඔයාලා දන්නව හැමෝම ඉන්න අද මනමාලි කොහොම ඇද්ද? අද ලස්සන්ට ඇද්ද? මොනා ඇඳලා ඇද්ද? ඔය වගේ දේවල් ඉස්සෙල්ලාම ආකර්ෂණය ගන්න මනමාලයට වඩා මනමාලි. ඉතින් ගෙස්ලත් එක්ක මනමාලි හැමදා හැම වෙලේම ලස්සන්ට hina වෙලා ඉන්න ඕනේ. ඉතින් ලස්සන්ට hina වෙන්න නම් ලස්සන දත් දෙපළ තියෙන්න ඕනේ. ඉතින් කොහොමද අපි මේ ලස්සන දත් දෙපළ තියාගන්නේ කියලා අපි හිතමුකෝ. ඔයාගේ දත් කුහර ඇති වෙලා, දත්වල ඉඩස් ඇති වෙලා, දත් කහ වර්ණ වෙලා, එහෙම නැත්නම් කැවිටිස් බැඳිලා ඒ වගේ දේවල් තියෙනවා නම් ඔයා දන්ත වෛද්‍යවරයෙකු මුණ ගැහිලා ඒ අඩුපාඩු ටික ඔයාට පුළුවන් හදා ගන්න. දත් කුහර තියෙනවා නම් ඒවා පුරව ගන්න, දත් වර්ණ දුර්වර්ණ වෙලා තියෙනවා නම් ටීත් වයිට්නින් දැන් කරනවා, ට්‍රීට්මන්ට්ස් කරනවා දන්ත වෛද්‍යවරු දන්ත ස්ථානවල. ඉතින් ඔයාලට පුළුවන් ටීත් වයිට්න එකක් කරන්න. එහෙමත් නැත්නම් කැවිටිස් බැඳලා තියෙනවා නම් දත් සුද්ධ කරගන්න. අපි හිතමුකෝ ඔයාලගේ දත් ඉදිරියට නෙරාවිලා තියෙනවා කියලා. ඒකනම් ඔයාලා වෙඩින් එකට ඇත්තටම අවුරුදු දෙක තුනකට කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක නිසා වරද්දන්න එපා. දත් ගැන දත් වැඩක් නැහැ මම කටවන්න ඉන්නවා වෙන්නේ කියලා බෑ. මොකද ෆොටෝග්‍රාෆර් කියන විදිහට තමයි ඔයා hina වෙන්න ඕනේ දාට. ඒ විතරක් නෙමේ ගෙස්ලත් එක්ක හැම වෙලෙම බුම්මගෙන ඉන්න බෑ මනමාලිට. මම යත් එක්ක තරහයි ඒක නිසා මම අද hina වෙන්නේ නැහැ යත් එක්ක කියලා එකෙම ඉන්න බෑ. ඔයා හැමොත් එක්කම hina වෙලා ලස්සනට ඉන්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන් දත් ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒක කොහොමත් ඔයාලා බියුටිෂන් හම්බෙන දවස්වලම වගේ කියන්නේ මුල් කාලෙදිම වගේ මාස 10කට අවුරුද්දකට විතර කලින් ඉඳන්ම දත් ගැන විශේෂ අවධානය යොමු කරලා අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් දන්ත වෛද්‍යවරයත් එක්ක කතා කරලා ඔයාලා ඒ අඩුපාඩු හදාගන්න. ඊළඟ කාරණේ තමයි වැක්සින්. එතකොට කොහොමද අපි මේ වැක්ස් කරනවද, මම ෂේව් කරනවද, මගේ ෆේෂල් හෙයාස් ගොඩක් තියෙනවද? ගොඩක් අයගේ මම දකිනවා ෆේෂල් හෙයාස් තියෙනවා. ඉතින් බ්ලීච් කවදාකවත් හෙයා ඒ හෙයාස් බ්ලීච් කරන්නවත් ඒවා වැක්ස් කරන්නවත් යන්න එපා. ඔයාලගේ ෆේෂල් හෙයාස් තියෙනවා නම් පුළුවන් නම් ඔයා ඒක
තියෙනවා චූටිම ෆේෂල් රේසර්ස් තියෙනවා ඒ වගේ රේසර් එකකින් ඔයාලට පුළුවන් ෆේෂල් හෙයා රේස කරන්න බ්ලීච් කරන්න යන්න එපා එතකොට දුමුරු පාට වෙලා ඒවා හරි කැතර නිකන් පිලිපිලා පේනවා මේකප් එක ඇතුළෙම ඒක නිසා මෝනේ තියෙන අනවශ්‍ය රෝම නම් ඔයාලා ඒ වගේ දේවල් කරන්න එපා ඒව ඔයාලගේ බියුටිෂන් එක කතා කරලා ඔයාලට පුළුවන් ඒව රේස කරනවාද ඒ වගේ දේවල් ට්‍රෙඩින් කරනවාද කියලා දැනගන්න අයිබ්‍රවුස් උත් ඒ හා සමානවම කරගන්න කොහොමත් ඔයාලා ඒ වගේ රේස කරනවා නම් හරි ඔයාලගේ ෆේෂල් හැ රිමූව් කරනවා නම් කල් ඇතුව ඒක කරලා බලන්න මොකද ගොඩක් අයට හැ රිමූව් කරද්දි බිබිලි ඒ වගේ මතු ඇලර්ජි වෙන්න ගන්නවා රේසෙක වුණත් ඇලර්ජි වෙන්න බලනවා ඒක නිසා ෆේෂල් හෙයා රිමූව් කරනකොට කල් ඇතුව පොඩ්ඩක් කරලා බලන්න මොකද ගෙඩි බිබිලි දාන්න පුළුවන් අනිත් එක තමයි මම දැකලා තියෙන ගොඩාක් බ්‍රයිඩ්ස් ලගේ සාරිය ඇඳහම තමන්ගේ ඉඟටියේ සහ මේ බඩේ යට ප්‍රදේශයේ හරියට මේ රෝම වැවිලා තියෙනවා එතකොට අත් යට රෝම වැවිලා තියෙනවා මොකද ඔයාලා බ්‍රයිඩ් කෙනෙක් උනාට අහිතුවොත් මං අඳින ඇඳුම හැට්ටේ අත වැහිලා මට කමක් නෑ මගේ ආම්පිට් එකේ හෙයාස් තිබ්බට කියලා එහෙම හිතන්න එපා අනිවාර්යෙන්ම ඔයාලා ෆුල් බොඩි වැක්ස් එකක් කරගන්න මොකද ඔයා මනමාලයත් එක්ක මද සමය සඳහා පිටත් වෙනකොට ඔයා හරිම පිරිසිදුව ලස්සනට ඔයාගේ නිය පොත්තක් පාසා ඔයා ක්ලීන් එකට ඉන්න ඕනේ ඒක නිසා මේවා පේන්නේ නැහැ මම කකුල් වල මගේ වැක්ස් කරන්න අවශ්‍ය නැහැ ඒවා පේන්නේ නැහැ කියලා නම් හිතන්න බෑ ඔන්න මොකද ඔයාලා අනිවාර්යෙන් කාන්තාවක් විදිහට ඒ සියලුම දේවල් ලස්සනට පිරිසිදුව තියෙන්න ඕනේ මොකද මනමාලයත් එක්ක සුන්දර රාත්‍රියක් ගත කරන්න ඉතින් මම හිතනවා ක්ලීන් එකට පිරිසිදුව ඉන්න ඕනේ ඒ වගේ දේවල් හරි අප්‍රසන්නයි ආම්පිට් එකේ හැයා තියෙන එක කකුල් වල හැයා තියෙන එක අත්තල ගොඩාක් හැයා වැවිලා තියෙන එක ඒක කාන්තාවකට ඉතර සුදුසු නෑ ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ආම්පිට් එකේ ඔයාගේ කකුල් වල පුළුවන් නම් ෆුල් බොඩිම උගල වැක්ස් එකක් කරගන්න එතකොට ගොඩාක් හොඳයි වැක්ස් එකත් කලින් වාරක් විතර ඔයාලා කලින් කවදාකවත් කරලා නැත්තම් ඊට කලින් කරලා බලන්න මොකද ගෙඩි බිබිලි ඇලර්ජි වෙන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට ඒක නිසා වැක්ස් එකක් කලින් කරලා බලලා වෙඩින් එක ලඟ වෙනකොටත් වැක්ස් එකක් කරන්න ඊළඟ කාරණාව තමයි අයිලෑෂස් අයිලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් එහෙම නැත්නම් කන්ටැක්ට් ලෙන්සස් ওই වගේ දේවල් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් අපි හිතමු කන්ටැක්ට් ලෙන්සස් ජීවිතේට පාවිච්චි කරපු නැති කෙනෙක් නම් ඔයා නමුත් ඔයාගේ බ්‍රයිඩල් එකේදී ඔයා ආසාවට කන්ටැක්ට් ලෙන්සස් දාන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයා කලින් කන්ටැක්ට් ලෙන්සස් ඔයාලට දාලා බලලා පුරුදු වෙන්න මොකද එදා දවසේ ඔයාට ඒක පුරුදු වෙන හරි අපහසුයි මොකද කලින් ටිකක් දාලා කරලා පුරුදුනහම තමයි කන්ටැක්ට් ලෙන්ස් එක ඔය තමන්ට ඒක ඇහැට හරියටම මේ තියාගන්න පුළුවන් වෙන්නේ මොකද ඔයා පැය 8ක් විතර 8ක් 10කටත් වඩා වැඩි ප්‍රමාණයක් මං හිතන්නේ ඔයාලා අවදි වෙලා ඉන්නවා ඒක නිසා ඔයා ලෙන්ස් එකත් එක්ක ගොඩක් වෙලා කොහොමද ඉන්න ඕනේ කියන එක ඔයා දැනගන්න ඕනේ ඉතින් ලෙන්ස් එක කලින් දාලා බලන්න කන්ටැක්ට් ලෙන්සස් ගන්නවා නම් මේ තමන්ට ඒකට හුරු වෙන්න පුළුවන්ද කියන එක අනිත් එක තමයි අයිලෑෂස් සහ අයිලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් අයිලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් වලට ඔයාලා යන්න හිතන් ඉන්නවා නම් මොකද ඒක ඊට පස්සේ ටික කාලයක් තියන් ඉන්න වෙනවා. ඉතින් එක්ස්ටෙන්ෂන්ස් වලට යනවට වඩා මම හිතන්නේ ඔයාලා නෝමල් මේ හරි නැචරල් අයිලෑෂස් ටෙම්පර් එකකට යනවා නම් හොඳයි. මොකද අරක දාගෙනම ඉන්න ඕනේ නිසා තමන්ගේ ජොබ් එක ඊට පස්සේ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකට හැඩගැහෙන්නත් එක්ක තමන්ට දාගෙන ඉන්න පුළුවන් නම් කමක් නැහැ. අයිලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් දාගෙන ඉන්න පුළුවන් නම් කමක් නැහැ. නමුත් ඒකට හුරු වෙන්න බෑ වගේ නම් ඔයාලට පුළුවන් ෆේක් ලෑෂස් නැචරල් ලුක් එකේ තියෙන ෆේක් ලෑෂස් වලට යන්න. ඊට පස්සේ තමයි ඊළඟ දේ නේල්ස් ගැන අපි කතා කරමු. අනිවාර්යෙන් ඔයාලගේ නේල්ස් දිකට වැවිලා නැතිනම් ඇක්‍රලික් හෝ ජෙල් නේල් සෙට් එකක් අනිවාර්යෙන් දාන්න. මොකද රින්ග්ස් වල ෆොටෝස් එතකොට දෙන්නත් එක්ක ඉන්න ගොඩක් කපල් ෆොටෝස් වල ඔයාලගේ අත් පේනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔය තමන්ගේ නියපොතු වැවිලා නැත්තම් තමන්ගේ නියපොතු වැවිලා ලස්සන්ට තියෙනවා නම් ඒ ඔයාලට පුළුවන් මැනිකියු එකක් කරලා ඒක ලස්සන්ට නේල් පොලිෂ් දාලා නේල් ආර්ට් එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් කරගන්න. නමුත් නේල්ස් ඔයාලගේ ලස්සන්ට වැවිලා නැත්තම් අනිවාර්යයෙන්ම ජෙල් නේල්ස් හෝ ඇක්‍රලික් නේල්ස් වලට යන්න වෙනවා. ඉතින්
ලස්සන්ටම නේල්ස් ටික දාගන්න නේල් ගැන නම් අවධානය යොමු කරන්න මම නේල් පොලිෂ් ගන්නෙත් නෑ මුකුත් නෑ උදේට නේල්ස් අලව ගන්නවා බොරු නේල්ස් අලව ගන්නවා කියලා නම් හිතන්න එපා ඒ වැඩේ හරියන්නේ නැක ඇත්තට සාර්ථක නෑ මොකද ඔයාලා බොකේ කිහිම අල්ලගෙන ඉන්න නිසා ගොඩක් වෙලා ඒ නේල්ස් ටික වෙලාකින් ගැලවිලා වැටෙන්න බලනවා ඒ නිසා පුළුවන් නම් ඔබගේ ජෙල් නේල් හරි ඇක්‍රිලික් නේල් එකකට හරි යන්න නේල් නේල් බාය එකටම ගිහිල්ලා නේල්ස් කරගන්න එතකොට හොඳයි ලස්සන්ට තියෙනවා ෆොටෝස් වලට ලස්සන්ට තියෙනවා ඉතින් නියපොත්ත ගැනත් ඔයගොල්ලෝ ගොඩාක් අවධානය යොමු කරන්න ඕනේ ඊළඟට අපි කතා කරමු සපත්තු ඇඳුම් සහ ඔයාලා ඇවිදින කරන ඉරියව් ටික මොනවාද කොහොමද කියලා. ඉතින් සපත්තු අපි හිතමු උස සපත්තු දාන්නේ නැති කෙනා නම් නමුත් ඔයාගේ ග්‍රූම් උස කෙනෙක් නම් සමහර විට ඔයාට ෆොටෝග්‍රාෆර් ඇඩ්වයිස් කරා යා ඔයා ටිකක් හීල් එකක් දාන්න මොකද ඔයා ග්‍රූම් උසයිනේ අපි ෆොටෝස් ගන්නකොට අපහසුතාවයට පත් වෙයි කියලා. ඉතින් ඒක නිසා හයි හීල්ස් දාන්නේ නැති කෙනෙක් නම් ඔයා සමහර විට මම හොඳටම දන්නා ගොඩාක් හයි හීල්ස් දාන් ඉන්න බෑ කකුල වල අමාරු ඒ වගේ ප්‍රශ්න තියන අය ඉන්නවා. මටත් ඇත්තටම හයි හීල්ස් දාන් ඉන්න බෑ. මම වෙජ් හීල්ස් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා හීල්ස් දාලා බලලා පොඩ්ඩක් නිතර ගෙදර ඇවිදින්න කල් ඇතිවම සපත්තු ගන්න අනිවාර්යෙන් අනිත් එක ඔයාලගේ මෙෂර්මන්ට් ගන්න යනකොට ඔයාගේ සපත්තු දෙක අරන් යන්න මොකද ඇඳුම් වල මෙෂර්මන්ට්ස් ගන්න ඔයාලගේ සපත්තු දාලා තමයි සාරි එක උනත් මෙෂර්මන්ට්ස් ගන්න ඔයාලගේ සපත්තු දාලා ඒක නිසා කල්ලාතුව සපත්තු දාලා පොඩ්ඩක් ගෙදර ඇවිදලා එහෙම බලන්න අනිත් එක තමයි වෙඩින් එක දවසේ මනමාලිට බෑ කඩි මුඩි ආරක බැලුවද මේක බැලුවද කියලා කෑ ගහ අතපයි සික් කර කර එහෙම ඉන්න බෑ හරීම සුකුමාල විදිහට ලාලිත්‍යෙන් තමයි මනමාලි ඉන්නෝනේ බොහෝම නිහතමානී විදිහට ඉතින් ඇවිදිනකොට ඉඳ ගන්නකොට කනකොට ඒ වගේ දේවල් වලදී මනමාලි බොහෝම ලාලිත්‍යකින් තමයි කරන්න ඕනේ ওই දේවල්. ඉතින් පොඩ්ඩක් ඇවිදින විදිය, ඉඳ ගන්න විදිය, බොකේ එක තියා ගන්න විදිය, අනිත් ඇත් එක කොහොමද තමන් කැපිලා පේන විදිහට කතා කරන විදිය, ওই වගේ දේවල් පොඩ්ඩක් ඔයාලා අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ටිකක් ගෙදර ප්‍රැක්ටිස් කරන්න ඕනේ වගේ දේවල් කෙනෙක් කතා කරන විදිය, කොහොමද ගෙස්ලව මම පිළිගන්නේ, එතකොට මම ඇවිදින විදිය, මම ඉඳ ගන්න විදිය අතින් ගන්න බෑනේ. ඉතින් ගෑරප්පුකුයි හැන්දකුයි අරන් තමයි කන්නත් ඕනේ. ඉතින් ওই ටික එහෙම තුට්ටක් ගෙදර ඉඳන්ම ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඔන්න මනමාලියෙක් වෙන්න ඉන්නවා නම්. ඊට පස්සේ තව දෙයක් මට කියන්න ඕනේ. විශේෂයෙන්ම ගොඩක් බ්‍රයිඩ්ස්ලා මන් දකිනවා ෆේෂල් කරනවා ලාංග වෙලා ගෝල් ෆේෂල් කරනවා වැක්ස් කරනවා හෙයර් එක බලනවා හැමදේම කරාට ඊළඟ මාසෙ ඉඳන් මනමාලි ওই දේවල් අතහැරලා දානවා මට ෆේෂලුත් ඕනේ නැහැ මුකුත් ඕනේ නැහැ දැන් මම බැන්දානේ මාව කවුරු බලන්නද එහෙමනම් කවදාකවත් හිතන්න එපා වෙඩින් එක දවසේ විතරක් නෙමෙයි ඔය හැමදාමත් ලස්සනට ඉන්න ඕනේ වාගේ මනමාලියාගේ නෑයොත් එක්ක ගෙදර පිරිසත් එක්ක ඔයා ලස්සන කෙනෙක් වෙලා විදිහට ඉන්න ඕනේ ඉතින් ඒක නිසා ඔයාලගේ ස්කින් රූටින් එක හෙයා රූටින් එක ඔයාලගේ ඉන බියුටි එක මේන්ටේන් කරන විදිය කැම ගැන හිතන විදිය ඇඟ පාලනය කරන දේවල් ඒ වගේ දේවල් ඔයාලා මගදිම අතහැරලා දාන්න එපා ඊළඟ මාසෙ ඉඳන් ආ වෙඩින් එක ඉවරයි දැන් මට මේවා කරන්න අවශ්‍ය නැහැ කියන එක ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා හැම මාසෙම බැරි වුණත් අඩුමතරව මාස 3කට සැරයක්වත් ෆේෂල් එකක් වැක්ස් එකක් ওই වගේ දේවල් කරන්න ගෙදරදී කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් ක්ලෙන්සින් කරන ඒවා ටෝනර් කරන ඒවා ෆේස් වොෂ් දාන ඒවා ඒ වගේ දේවල් ගෙදරදී කරන ඒවාත් කරන්න මොකද අතහැරලා දාන්න එපා තමන්ගේ පෞද්ගලික සුවතාවය සහ තමන් ගැන කෙයා කරන එක බැන්දට පස්සේ ආ කවුරුත් බලන්න නැහැ දැන් ඉතින් බැඳලා ඉවරයි කියලා නම් අතහැරලා දාන්න එපා ඊට පස්සේ තව දෙයක් මට කියන්න ඕනේ ඔයාලා දන්නවා අවුරුදු 16ට වඩා වැඩි කාන්තාවන්ට විවාහයට කලින් ඉන්ජෙක්ෂන් එකක් එන්නතක් දෙනවා ඒ එන්නත අනිවාර්යෙන් ඔයාලා අරගෙන නැත්නම් ඒ එන්නත ලබා ගන්න අනිත් එක තමයි විවාහ වෙන්න ඉන්න කාන්තාවක් තමයි මල්ටි විටමින් එකක් අයන් ටැබ්ලට් එකක් විටමින් D3 ඒ වගේම ෆෝලික් ඇසිඩ් ඒ වගේ දේවල් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ වගේ සප්ලිමන්ට්ස් ඔය මොන හරි බොන්න සප්ලිමන්ට්ස් මොන හරි දෙයක් මොකද අනිවාර්යෙන් විවාහයෙන් පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාලා දරුවෙක් දරු සුරතල් බලන්න බලාපොරොත්තු වෙලා ඉන්න එක. ඉතින් කොච්චර කන්ට්‍රෝල් කරත් ඔයාලා බර්ත් කන්ට්‍රෝල් කරනවා අපි හිතමු 2 ඊයර්ස් විතර මම බර්ත් කන්ට්‍රෝල් කරනවා මගේ මැරේජ් එකෙන් පස්සේ කියලා හිතුවත් හරි අනිවාර්යෙන් ඔයාලා මල්ටි විටමින් අයන් ටැබ්ලට්ස් ෆෝලික් ඇසිඩ් ඔය වගේ දේවල් දිගටම පාවිච්චි කරන්න ඕනේ
ඒක නිසා ඒ ගැන අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් ළඟට ගිහිල්ලා මම මේ විවාහ වෙන්න ඉන්නේ මට ගන්න පුළුවන් විටමින්ස් මොනවාද සප්ලිමන්ට්ස් මොනවාද මම ඊළඟට මම මෙච්චර කාලෙකින් මන් දරුවේ බලාපොරොත්තු වෙන්නේ ඉතින් කොහොමද මම මේ දේවල් ගන්න කියලා ඔයාලට පුළුවන් වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා මේ දේවල් දැනගන්න ඉතින් ඒව ගැන අමතක කරන්න එපා ওই සියලුම දේවල් ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා मैं इतना गुडा कथा करें गुडा देवा हेतम अद मैं कथा करें स्कीन के आयक हेयर के आयक ने इतकोट ई लैशस् कंटाक्ट लेंसस् सपातु एंधु इवे देवाना थिंग चुटा देवा आई कथा करें ब्राइडल लेकिन मनोहर प्रश्न तीन अहन दया थिंक ब्राइड के विन इन के गुडाक मैं वीडियो को गुडाक मैं इतने तमें मैं एतर मे करे मे मम्मी की पुटी का अनिवार्य मगे सलोन करें ब्राइड के मम पेगाना की हेमोट मेन के या मेन मे देवा मे विधि पीपद नोने की हेमोट की देवा तो मट एम की कट पाड़ा थी शातम मैं आगे थिंग अद वीडियो वेद वगेम गुड प्रयोजन की मितनवा थिंग अद दवास गील वीडियो परा तरह विनना चुटा मैं हरी मदर योगलांट मैं यूट्यूब झानल की आने मगे संपत मैं अपरूप दाने एक्तम मगे जीवित मगे जीवित कथावता लाइफ स्टाइल पारादीस मे पारादीस मगे मे आदर नी अंट गुड आरिया मंग आदर हेमदाम रेदल इन मंग आई दवासकना वारेम ऐना गील शुभम शुभ दवासाउरुद्धलंट जय जय वेनकिल प्रार्थना कनक मंगी इन्ना मम तनुजा बाय गुड आरिया आदर।